ඉස්සල්ලා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කාලේ එදා ප්‍රභාකරන්ඩ රට පාවාදීවේ ගිවිසුම අත්සන් කරනකොට එදා හිටපු ජනාධිපති වරිය දන්නේ නැහැ, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය දන්නේ නැතුව තමයි මේ කරේ. හැබැයි විධායක ජනාධිපති ඉද්දී විධායක ජනාධිපති කියන්නේ මේ රටම මැතිවරණ කොට්ටාසයක් බවට පත් කරලා මුළු රටේම ජනතාව තෝරාගන්න විධායකය. ඒ විධායකය දන්නේ නැතුව තමයි ප්‍රභාකරන්ට උතුරු නැගෙනහිර බාර දුන්නේ, පාවලා දුන්නේ. ඒකම තමයි මේ සැරෙත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කරන්නේ. වර්තමාන ජනාධිපතිවරයා දන්නේ නැතුව ජිනීවා වලට ගිහිල්ලා එතුමගේ අනුමැතියක් නැතුව මේ වගේ රට රාහිත කර දේවල් කිරීම. ඉතින් මේක පුරුද්දක් වශයෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කරපු දෙයක් ඉතිහාසයේ වර්තමානයේ. මේ වෙනකොට ගමේ ගම්වල අය කියන්නේ තමන්ගේ ෆ්‍රිජ් එකේ දාලා තියෙන මාළු ටික මස් ටික කුණු වෙලා යනවා. ඈ මේකට කවුද වගේ කියන්නේ? ඈ ඊළඟට අඩු ගානේ හාල් නිෂ්පාදනය කරන අද වී මෝල් වල ගමේ තියෙන කුඩා වී මෝල පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා කරන්ට් එක නැති නිසා, විදුලිය නැති නිසා. ඉතින් මේ විදිහට අද සම්පූර්ණ සංචාරක ප්‍රදේශවල, සංචාරක කර්මාන්තයේ තියෙන ප්‍රදේශවල පැය දෙක තුනක් විදුලිය කපපුවාම එන සංචාරකයෝ මේ තියෙන රස්නෙත් එක්ක අද වෙනකොට ඒ මිනිස්සු ආපහු හැරලා යන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විදුලිය කැපිල්ල නෙවෙයි මේ ආණ්ඩුවට කරන්න තියෙන්නේ. මේ ආණ්ඩුව වඩා පුරසාරම් කරලා ආවේ අපේ තිබුණ ආණ්ඩුව හොඳ නෑ, මේකේ අඩුපාඩුකම්, මේක විදියක් නෑ, අපමණාගයක් අපි ලබා දෙනවා මේ හැම දෙයකටම. දැන් හොඳට අපමණාගය ලැබිලා තියෙනවා හැම පැත්තෙම අපිට පේනවා. ඔන්න විදුලිය කැපිල්ලත් එකත් හොඳ අපමණාගයක් ලැබිලා තියෙනවා ජනතාවට. ඒකෙන් නම් අය කතා කරන්න දෙයක් නෑ ඒ විදියට. ඊළඟ කාරණේ තමයි දැන් මේ ජාතික ආණ්ඩුවක් ගැන අය කතා කරනවා. දැන් ජාතික ආණ්ඩුව ගැන කතා කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුවේ ඉඳලා ආපු මේ අයත ආපු මම අපි වන්තිවරුන් යහුවා මේක කෙරෙනවද? අපි නම් මේ ජාතික ආණ්ඩුවකට ආය යන්නේ නැහැ. අපි අවුරුදු දෙකකට තමයි ගිවිසුම් අසල්ලා ගියේ, අත්සන් කළ ආණ්ඩුවට උදව් කරන්න ගියේ මේ රට සංවර්ධනය කරයි කියලා. නමුත් ආය ඒ අවස්ථාවත් යම් යම් හේතුන් නිසා නැතුව අපි පස්සේ හරි එළියට ආවේ රට වෙනුවෙන්. ඒ නිසා නැමත ජාතික ආණ්ඩුව වලට අපි හේතු වෙන්නේ නැහැ කියන එක තමයි ප්‍රසිද්ධියේ කියන්නේ. ඉතින් එහෙම තියාගෙන මම හිතන්නේ ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව ඇමතිකන් නැතුව ඉන්න බැරි අය. ඉතින් ඒ අයගේ උමනාවක් ඇති ලොකුවට. නමුත් ජාතික ආණ්ඩුවක් නැවත හදන්න යෝජනා කරන පුද්ගලයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කටහිරලා කියන්න පුළුවන්ද? ජනාධිපතිවරයා අගමැතිවරයාගේ අඩුපාඩු ඉතාම ප්‍රසිද්ධියේ කිව්වා තුමගේ මැතිනියත් ඉස්සරහ තියාගෙන. අද වෙනකන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න බෑ, රට විනාශ කරේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව කියන එක ඉතාම පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට ජනාධිපතිවරයා නිතර නිතර හැම වෙලාවෙම ප්‍රකාශ කරනවා. එහෙම කරනකොට තවත් කෙනෙකුට රෙදි ඇඳගෙන කතා කරන්න පුළුවන්ද මේ ජාතික ආණ්ඩුව හදන්න ආයි මේකට යනවායි කියලා, මේ රට විනාශ කරමින් තියෙන එස්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට? ඒ නිසා අපි පැහැදිලිවම අපිට පැහැදිලිවම පේනවා මේක මේ යම්කිසි කුමන්ත්‍රණයක්. මේ ඇටවිලා තියෙන කඩාවැටෙන ආණ්ඩුවට නිකන් පොඩි ශක්තියක් ලබා ගන්න ආයෙත් අපි ජාතික ආණ්ඩුව හදනවායි කියලා රටේ ඉන්න ජනතාව නොමග යවන කාරණයක් කියන එක ඉතාම අපිට පැහැදිලියි.